ඔච්චරටම මාරුකාරයෙක් නම් මට පුළුවන් මචං උකට තියලා දාන්න. ඔබ දන්නව මං කවුද කියලා? බඩුත් තියනවා කොල්ලොත් ඉන්නවා. එයා දහම් අයියෙක් කියන්නේ ලොකු වෛරකේ. මේ වෙච්ච දේවල් පොලිසියට කියපන්. පොලිසිය ඊට ටික බලාගන්න. අපි ඒකට කෝට් ඕඩරේකුත් අරගෙන තියෙන්නේ. ඒ නිසා අපිට මේක ඔෆිෂියලි හොයලා බලන්න පුළුවන්. කොහොමත් මම මේක පුද්ගලිකව හොයලා බලනවා. ඔයාගේ මල්ලි අපේ නංගිත් එක්ක සම්බන්ධයක් තියෙනෝනේ. ඒකට අපි එච්චර කැමති නෑ. ඔයා මල්ලිට ඒක තේරුම් කරලා දීලා අපේ නංගිගෙන් ඈත් කරලා තියන්න. ඒක අපි හැමෝටම හොඳයි. ඉස්කෝලේ යනට පස්සේ අපි දැක්කා මජන් දම්මක ගේට්ටු ගාව ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේ ෂනු තමයි කිව්වේ ඉස්කෝලේ පිටිපස්සේ කම්බි වැටෙන් යම් කියලා. මෙයාලා බලන්න එන්න ඕනකමක් තිබ්බා. ඒ වැඩි වුණාම තිබ්බේ ඔයාව බලන්න එන්න. ඒ වුණාට මට බයයි. ඇයි ඒ? ෂනුල නෝනා යාළුවා දෙන්නම නෑනේ. මම මේ දැන් ඊ දෙන්නව ගන්න ආවේ. එම කොහමද බුරුව වෙන්නේ? දෙඹ කොයි දින්? ඉස්කෝලේ ඉස්සරහා. එහෙනම් ඇතුළට ඵලයක්. කල් මහත්තයා මේ ඇතුළට යන්න දෙයිද? විදිහට ප්ලේ කරන්න පුළුවන් කෙස් කලබක් තියෙන ඔයා කුමාරිකා ෂැම්පෝ හෙයා ප්ලේ ක්වීන් ඉන්න කැමතිද? එහෙමනම් ඔබගේ මුහුණේ ලස්සන වගේම කොණ්ඩේ ලස්සනත් අපට පෙනෙන්න මෑතක ලබාගත් ඡායාරූපයක් සමග ඔබගේ නම ගම විස්තර එක්ක අපට එවන්න. ජයග්‍රාහකයන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ දීමනා කුමාරිකා ෂැම්පෝ හෙයා ප්ලේ විත් දෙරණ ඩිජිටල්. අපිට යන්න දෙන්නේ නැත්තේ කවුද කියපන්? ආ ගමේ ඉස්කෝලේ ඇතුළේ අපි නවත්තන්න ඉන්නේ කවුද? සිකියුරිටි ඉන්නවද? නෑ කල්පහත. නන් තෝ තවත් උතන තැප තැප ඉන්නේ නැතුව ඇතුළට පලය. ගිහලා ඇතුළෙන් නැත්තම් විතරක් මට කතා කරපන්. හරි 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 කල්පහත. බෝ වැඩ කරන්න ගියන් පස්සේ අර මජන් දම්මිගේ තාත්තේ ඔකට කියන දෙන්නේ මේ කරන්නේ පිස්සු නටනවා මිතන. ඌට කොහොම ට්‍රැක් එක බං ඌට වැඩ කියන උඹට ගහන්න ඕනේ. තාත්තේ මම පොඩ්ඩක් ගෙවල් පැත්තට යන්න. තාත්තා මෙතන ඉන්නවනේ මං ගිහලා ඩග්ගාලා ඉන්න. මේ ඔක ලීමඩුවේ ප්‍රශ්නද? ඔව්. ඔව් ලීමඩු ප්‍රශ්න තින් මං ගිහලා බලලා ඉන්න ඩග්ගාලා. බලය. මේ බල දෙන්න බලය. අතන බල. වැඩටි බල. හරිද? මේ වෙන ප්‍රශ්නවල හැටියට මට ආව නැති වෙයි කියලා බයයි අයියේ. කවුරු කාට කොහොම නැති වුණත් ඔයා මාව දාලා ගියත් මම මුළු ජීවිත කාලෙම ඔයා හොයාගෙන ඉනවා. ළඟින් රැඳී මගින් හැරි යන්නේ නැහැ. අයියෝ ඉච්චර හිතන්න එපා අම්මේ. මේ 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 පරණ නායකාරයෙක් හම්වෙලානේ. ඔය ෂනුල් නෝනට නිරංගය එන ණයයි. අවුරුදු ගාණක් ඒ ණය ගෙවල නෑ අම්මේ. හැබැයි ඉතින් මේ නිරංගය දෙන්න තිබ්බ පොලිය තියෙන්නේ අම්මේ. ආන් ඒ පොලිය නම් මදි නොකියන්න මේ ළඟදි දවසක මුන් දෙන්නට දුන්නා. සකබුම් වෙන්න සල්ලි අරගෙන නොදී ඉන්න හොඳ නෑ. ඒක මහා නරක දෙයක්. ඒක තමයි නේද නැන්දේ? මේ අම්මේ ඔයා එච්චර ඕගෙන හිතන්න එපා. ඔහට කියන්නේ අම්මේ සංසාර ගණදෙනු කියලා. සංසාර ගණදෙනු.
Jindu, Jindu. Ayo, Dengan orang kian lebih dia ada daham mereka pasnya aku arti guna ni. Pasnya tip bagi ane sir, daham mata gahapuni sah mantia kenti yang itu sir. Eki ane daham manti betah hamunet orang kian dah usah ni? Oh sir, hai hamunne. Tamu untuk pahar dunu hinda daham kian paling ganah dah sah tipul. Paling ganah dah sah tipul lagi ane, ekat kisim awasta ag mata hamunne sir. Awas tawak lebu nanang nikangin nit nih. Nah, sir, mama ini pahadri kerana sir ada aja si duit. Sir, ni ada ada daham ke pas nengen? Sekali kelagi orang memikir lagi. Ani apa sama ini? Apa mana tu kerana? Sir, mungkin om business saya, sir. Mana? Buy and selling, sir. Itu kotak. Tamu kau mahu daham dana? Mungkin emak daham dana, sir. Enak? Mana tamu yang prasnya kehui? Tamu kau mahu daham dana? Tak kuat sah, daham gay magi ada beberapa perasaan aku na. Randi ni sa, Randi ke ane, mai allah itu kian lama sa. Sir, meh ni terus mabil lah, oleh bal lagi daham gay, ane kian lama. Ah, itu? E kian lama ni sa, sir, apabila ni terus perasaan hati betamai, hati kehe amu betamai sa. Hema tamai ke lagi? Hatta kuat sa daham mata kaya hua. Man daham meka kain tiang hiri at sa paliga nu mana waktu ibat mata kaya kisi ma wasta wa kampu nes. Kau sidi em pas se or andi kena kaya lu ma tamu sa daham bunad? Nes. Daham ham bunid nes? Nes a nes. Itu urdan tamu kian dah dan ne andi kena kaya lu ma tamu kena kiwe he tu hindu kila. Sir, mandah kami ke kehentian itu ni sahi, mandah kami ke perasaan kita dah ni sahi. Randi itu annya ti, me perasaan itu mahu sambandnya ti kira. Itu sir, ekeh mana ini sir? Enak? Mami kisah muda yang dahannya sir, mandah ni mami kisah dekat sambandnya kira itu sir. Sambandnya, sambandnya kira, usaha itu polis itu, orang agak sahnder jual dahana. Hebei api, itu hendak dahana. Ini sah, saya mahatyaan perasaan itu hari itu terdengar juga. Hari sah. Tamu ke Gewal kau hendak? Mak ke Gewal Columbus sah. Dengan ini loko amal lagi dah, tapi di kandi. Meeting ke kau hendak tanya apa? Tiada. Kau dah keluar polis ada apa hendak ni? Mak ke katuk teragak tu? Mee ganaga mak ini sah.
මොකද මං උඹට කියලා දෙයි? හා? නංගිව ගේනවා ගෙනියනවා ඇරෙන්න මං එයාගෙන බලන්න කියලා උඹට කිව්ව නේද? ගල් මහත්තයා අපි දැනුත් මේ එතනදල එන්නේ. එතන ඉස්කෝලෙන් ආවේ නැහැ. ඉස්කෝලේ ඇතුළටත් ගියාද? ඔව්. පේන්නේ. පේන්නේ. මම කියන්නේ ලස්සන විතරක්. ඔබ මුණ ගැලවෙන දේ කළා. මල්ලි. නකොහනේ. යකෝ. තෝය කරනකොට මට පාරෙන් රිවිල් කරේට ගිහලාද කරගන්න තිබ්බා. මම උඹට පාර දුන්නේ ඊට වඩා වැඩියමක් කරගන්න. මොකද පේන්න නැහැ කියන්නේ? ගම්පුතා. මොකද මේ කෑ ගහන්නේ? නෑ නෑ නෑ. නෑ. කො සිදුවාම ने මොකද්ද මේ ප්‍රශ්නේ? අපට කින්නකෝ. හරිනේ ඉතින් මේ සවනිට අසනීප වෙලා ඩිස්පෙන්සර් එකට එක්කන් ගියා. ඊට පස්සේ තමයි මේ ළඟ තිබ්බ වීල් එකක් දාගෙන ගෙදට්ටා. මොකද උනේ? මේ නෑ මේ ඔලෝ කැක්කුමක් ආවා. මේ ශානුගේ වදෙන් පොරෙන් බේරෙන්න බැරුව බෙහෙත් ගෙන්න ගියා. මොකද පුතා වෙලා තියෙන්නේ දැන් මේ ත්‍රිවිල් එකේ නැතුව අර ත්‍රිවිල් එකේ ආපෙකද ඔයාලට මේ ප්‍රශ්නේ අම්මේ ටිකක් හොයලා බලන්න ඕනේනේ ඒකයි මේ මොනවා හොයලා බලන්නද අනේ මේ අම්මේ පාදන්න දැන් මේ මෙයා ඉස්කෝලේට යනකොට සුදුව දැක්කේ නැ කියනකද මේ ප්‍රශ්නේ මෙයා ඉතින් කොහෙද මේ අපිව දකින්නේ මෙයාට ඉතින් ලස්සන කෙල්ලෙක් දැක්කම අපිව මතකනේ නේද සර් ඒකත් ඇත්ත තමයි ඉස්කෝලේ ගාවත් එකයි පන්ති ගාවත් එකයි නංගිව බලා ගන්න ගත්තේ උන් ඉතින් බලා ගන්න තව උන් ගන්න දෙපැ purifying name face wash කුරුලෑ ඉවත් කරන නිරෝගී සමක් ලබා දෙනවා. දැන් ඔය මං දුන්නේ අද දවසට කරන අන්තිම ප්‍රශ්නේ. ඒ නිසා හොඳට සිහියෙන් කල්පනා කරලා උත්තරේ ලියන්න. මේමය.
දැනට අපිට පන්ති කරන් තැනක් තියෙනවා. ඒ කොහෙද? අපි පිටනේ ගාව තියෙනවා අපේ ප්‍රජාශාලාව. මම දැන්ට මෙතන කතා කරලා තියෙන අපිට ඒක ගන්න පුළුවන්. හා. පන වුණත් දෙන්නේ ඉන්න මිනිස්සුන්ගේ විශ්වාසය රොම් පයින් ගහන්න එපා. අමාරු ප්‍රශ්න අපේ ජීවිතේ එනවා. හරි, කෝ උත්තර ලියපු එක්කෙනෙක් එන්නකෝ. Thank you.
ළමයි අපි අදට පන්තිය මෙතනින් අතර කරමු. හෙට පන්තිය කරමු අපි. හා. சந்தி வெச்ச தேவாலோட்டு உங்க துக்கேன் எப்பாபா அனைக்கு தாமாயை வேணும் உங்க கரான பிள்ள ஹமதேம கரானே மீ தாமாயோட வேண தேவாலோட அனைக்கு உப மனோ கரானது பா மறென்ன ஒரு பார் மனு செல்ல மாதான் மல்லி Nestle Nestamol Oceanay Shaktiyai Obava Balagannanna 100%ක් සූදානම්. Nava Velvet Naturals Oba Danmat Melinna. Selena Nuan Mavana Hegum Noteri Giyado Nodana Lesin. E hormone selma danna. Malli Mehna Ai Ai tamai Mam paasa gihin eddima kiyuwa oy karanna hadana sellama gana poddak hitala balanna kiya Ni monada mehama kiyanne Kiyanne da Kiyanne ya Linton mudalalige podi duwa gen Dil Mukade ding, temu dari puru oke. Mukade ding, Eh kekila kata ganne hambun nae, kalpe mati kevila kata akar. Umur lagi? Ya kieno, ya gilangit teke sambandhi atieno. ඔයාලා දෙන ඇත් කළා තියන්නේ කියලා කිව්වා. මල්ලි මේක නම් සෙල්ලමක් වෙන්නේ නැහැ. හරි හරි මම දන්නවා සෙල්ලමක් වෙන්නේ නැහැ කියලා. ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලාත් මම දන්නවා. ඒකත් දැනගෙන ඉන්නේ. යනකොට මගේ ලෑස්ති වෙලා ඉන්නේ නැහැ. මොකද මම දන්නවා ඒකෙල්ල මට ඇත්තනෝ ආදරේ. අයියා මම මගේ නවන ආදරයක් වෙනුවෙන් මෙච්චර දේවල් කරද්දී මල්ලියාගේ ආදරේ වෙනුවෙන් ඕනම අභියෝගයක් බාර ගන්න ලෑස්ති නම් මම මොනා කියන්නද හලෝ සනීපදද ඈ ඇයි ඇයි තම්සර මාව පොලිසියට ගෙනලා චාටර් කරන්න පුදුම උමනාවක් නේ තිබ්බේ නේද බිනරත් මොනවද ඔයා මේ කියන්නේ කියන්නේද කියන්නේ තම්සර පොලිසියට ගෙනලා නඩපු නාඩගම ගැන අර දහම් කියන එකාගේ අතුරු දහන් වීමට මාව සම්බන්ධයි කියලා තම්සර පොලිසියට ගිහින් නඩපු නාඩගම ගැන මේ කියවන්නේ ඔයාට දහම් අයියත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ නේද? හරි ඔයි ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමුස නිසානේ ඒක තමුස හොඳටම දන්නවනේ. දන්නවද ඊයේනේ දන්නවා. මම මතක් කරන්නවත් ආස නැති දේවල් ගැන ආයෙ කතා කරන්න එපා. නෑ 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 මම මතක් කරන්න කැමතිත් නෑ. මතක් කරන්න වෙන්නේ මේ තමුස කරන වැඩ නිසා. මට ඕනි දහම් අයිය ගැන හොයාගන්න විතරයි. ඒ අයර මට කිසි දෙයක් ගැන වැඩක් නෑ. මට මොකක් වුණත් තමුසට එකෙන් වැඩක් නැහැ නේ
මට ඉස්සෙල්ල කියන්න මට අවංකව ආදරය කරත් තමුසේ ආ මම මැරෙනකන් ආදරය කරන්නේ ධම්මයිට විතරයි රන්දි තමුසේ මේක හොඳට මතක තියාගන්න තමුසේ කරේ ලොකු වැරද්දක් හරි තමුසේ වෙන දේ තමුසේ හිතා ගන්නවත් බැරි වෙයි පරිස්සමින් ඉන්නවා අයිබන් මොකද තාත්ති මොකෝ අවුලින් මන් අවුලින් අවුල ඇවිල්ලා මේ ගෙදර පවුල නිසා මේ ගෙදර අවුල කියලා හිටියනම් අද මන් දිනුනු වෙලා මේ පවුල කිව්වේ අපේ අම්මටද නෑ උඹලගේ අම්මගේ අම්මට ආච්චිට අනි මේ කටලා හිටන් පවුල කියන එක දන්නේ නැහැ වගේ වෙන මිනිසු මිනිහාගේ දිනුනුවට උදේ පාන්දර නැගිට්ටාම දුම් කබල අරගෙන මිනිහාගේ වටේ තුම් පාරක් යනවා දිනුනු වෙන්න කියලා මේක දිනුනු වෙන්න බැරි නම් එළියට බහලා දිනුනු වෙන්න කියලා ඒකට මේ කහදේ අකුල ඉබ්බ ගම උඹලගේ අම්මා එයි කහදේ කොයිද මේ උදේ පාන්දර එන්නේ ඈ ගෙට වෙලා ඉන්නවා කියලා මෙන්න කට හරියයි මං තාත්තා ගැන අම්මත් එක්ක ෆේස් ටු ෆේස් කතා කරන්න ඕනකෝ කොහොමත් ඉතින් ඔය දෙන්නගේ ප්‍රශ්න වලට පෙනී ඉන්න වෙලා තින්නේ මට මේ අනේ මේ පෙරක දෝරුවානේ පෙනී හිටින්ද ඔබ පෙනී හිටපු ඔක්කොටම මං එල්ලුම් ගස්ස ගන්න නැතුව බේරුණා කි විතරයි හරි හරි මේක සිම්පල් කේස් එක මම මේ ගොඩ දාලා ඉන්න කාට පොඩ්ඩක් පැකරෙන් සිම්පල් ඔබ සිම්පල් කියලා යනවා අන්තිමට තාත්තා කැපිටල් හරි හරි මේක ගොඩ දාලා දෙන්නම් තාත්තා පොඩ්ඩක් ඉන්නකො හරි පුතේ සුබ ගමනක් යනකොට දකුණු කකුල පෙරට තියලා බලන්න ඈ හරි යෝ මොකක්ද මේ කෝ තිබ්බේ මේ පොඩි කාලේ කකුල තිබ්බේ නැත්තම් මේ තාත්තා කකුල තියන්නේ බෑනේ ඒක හරි පුතේ ජයශ්‍රී සුබ මංගලම් මේ තාත්තත් එක කුටු කුටු ගෑවේ බලා දෙන්න එකතු වෙලා මට බැන්නනේ මම මමනේ තාත්තමයි කී කිව්වා කිව්වා අම්මේ අම්මේ තාත්තට එළියට බෑර මොකක් හරි රස්සාවක් කරන්න දුන්නා නම් අම්මුණත් ඔය තරම් බැනුම් ආ ඉන්න ඕනේ නෑනි මං කියන්නේ මොකද මං කියන්නේ මං බැනුම් අහන්න මම ඈ විනීතගේ සප්ත කෝසයන් නෑ අද තරු යනගත්තා වගේ අම්මේ මම කිව්වේ නෑ 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 ඔබ තවත් මට කියන්න ඕනේ නෑ මං අහගන්නකෝ මට මොනවා කියලාද බැන්නේ කියලා මෙහට මෙයා මෙහට මෙයා මට බනින්න යකෝ මට බනින්න නොවන් මවන හැඟුම් නොතෙරි ගියාදෝ නොදන ලෙසින් මම කිව්වේ මේ නෑ 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 ඔබ තවත් මට කියන්න ඕනේ නෑ මං අහගන්නකෝ මට මොනවා කියලාද බැන්නේ කියලා මෙහට මෙයා මෙහට මෙයා මට බනින්න යකෝ මට බනින්න කහනේ නැගිටිනම් මේ කොල්ලා හිටගෙන මාත් එක්ක කියනවා තමුස මට බැන්න කියලා. පිස්සුද බං මම මේ ඉඳගෙන හිටියේ හිටගෙන හිටියම නෑ. ඉඳගෙන ඉඳගෙන හරි හිටගෙන හරි කමන්නේ මොනවා කියලාද මට බැන්නේ කියනවා. ඒ මාව යක්ෂණී කරගන්න එපා. එහෙම වුණොත් එහෙම තමුස ඔලිය හිටවලා මං කෙස් කස් ටික ඔක්කොම එකින් එක ගලවනවා. අපය අද තමයි බං දන්නේ යක්ෂණී සැලුන් එකක් කරනවා කියලා. මොකද්ද කිව්වේ? නෑ නෑ ඔයා ඉතින් මට කියන්න දෙන්නේ නෑනේ. පුතේ ඔබ දේශ දෙොහියෙක් මේ තාත්තා ඕන කෙනෙකුට පපුව දෙන මිනිහෙක් එහෙම තාත්තා කෙනෙක්ගේ පුතෙක් මේ විදිහට වෙයි කියලා මං අද තමයි දන්නේ මේ මං තමුසේ ගොය බණ අහන්න ආවේ නෑ මට ඇත්ත කියනවා තමුසේ මට බැන්න නේද අනේ නෑ අනේ මං කොළුවත් එක්ක කිව්වේ ඔයා දිරිය ගෑණියෙක් කියලා දිනු වෙන්න හරි උත්සාහයක් දරනවා කියලා ඉස්සර නම් මේ උඩ බෝඩි මේ ආදායමක් තිබුණානේ දැන් ඒකත් නැහැනේ පොඩි ජෝතිය මට අඳ ගන්නවා රස්සාවකට යන
මට ඔයා රස්සාවට යන්න දුන්නා නා. උඹලේ අම්මා මතු ආත්මේ හැම ආත්මක මගේ ස්වාම පුරුෂයා වෙලා ඉපදෙන එක ඉපදෙන ඕමයි. අද කිව්වේ ස්වාම පුරුෂයා? නෑ නෑ ගමේ මිනිස්සු කියන්නේ එහෙමනේ. පුතේ උඹ කිව්වේ නැද්ද අම්මට? මම කිව්වේ නෑ මම කිව්වේ නෑ. මේ බත්තාට කහින් නැතුව හිටපන්. මං දන්නවනේ උඹගේ හැටි. මං උඹයි තාත්තවයි එකට තියලා මැටි ගහන්නේ මැටි. පුතේ උඹලේ අම්මයි ඉතිහාසගත වෙන වැඩක් කරන්න යන්නේ. විනේතෝ මම රස්සාවට යන්නද? නෑ 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 ඕනේ ඕනේ රස්සාවට යන්න. තාත්තයි පුතයි නටන්න ලෑස්ති වෙනවා. පොඩ්ඩක් ඉඳ දුනම කරේ නගින්නේ කරේ. ඔහොමම ඉන්න මං එනකන්. ඉන්න. පුටි ගණනක් කියලා දැන දැන තෝමින්න ලැජ්ජ නැද්ද තාත්ති? තාත්තා බය වෙන්න එපා තාත්ති. බේරණටි මං පෙන්නන්න. බේරණටි පෙන්නයි. මං දන්නවා මං බේරණේ දිය. මේ කටවන පලයි යන්න. සුදු පුතේ මත් කට කන්නමයි පුතේ. එපා සීයේ. එපා කියලා හරියනවා. සීයා නිකවන්නේ. කන්න බෑ. දැන් ගිහි කෑවෙත් නෑනේ. කන්නකමයි පුතා. අනේ එක කටක් කන්න. එපා එපා එපා. දැන් මාමා එනකොට සුදු පුතා ආසනීප වෙලා හිටියොත් මාමා බනින්නේ මට. ඒහිඳ සුදු පුතා කාලා ඉන්න ඕන. හරි. ශක්තිය තියාගෙන හිටියාම මාමා වුණත් බලන් යන්න පුළුවන් නේ අපිට. ඔයි. ඔය ඇවිදා. ආ ඉදා උඹ කෑම එක. ඒ. උඹ කලවද මං කවන්නද? ආබං ලාමි බලලා ලොක්කම දැන් හිටපන් දැන් ගැලින් බේබි සෝප් සුරතල් සත්වරූප පහකින් රුපියල් 90කට අලුම තරමේ තවදුරට ඉගෙනගන්නේ නැත්තම් වෙන අරමුණකුත් නැත්තම් හොඳ කෙනෙක් හොයලා බලලා මංගල දෙන්නයි තියෙන්නේ. අනේ කියවන්න තු ඉඳපන් මංගල සල්ලි තියෙනවා. යකෝ මේ වුණා සල්ලි බං. ඒව ඉතුරු කරගෙන ඉන්නකම් ගියා. ඉතුරු කරගෙන කොහොම හරි දින්ට බරිය කසාද බඳපන්. මට දහම්බ හැම වෙලෙම මතක් වෙනවා. මතක් නොවෙන වෙලාවක් නෑ. එහෙම කියලා ඔයාට ඔයගේ ජොබ් එක නොකර ඉන්න බෑනේ වර්ෂා. ඔන්න රෝහන් කිව්වත් වගේ වැල්ලේ බඹරේ කැරගෙනවා. හරි ඉතින් එහෙම සම්බන්ධයක් තිබුණා කියමුකෝ. මක් වෙනවද නේ? ඇයි නිරංගයට බැයිද මේ වගේ කෙල්ලට ආදරේ කරන්න? බැරි කමක් නෑ. හැබැයි මේ ආදරේම යුද්ධයක් වෙන්න පුළුවන්. මේ අර සෝස් ජෑම් රස්සාවට මොකද උනේ? දහම් වෙනුවේ මට කරන්න පුළුවන් ඕනම දේ මම කරනවා. හක්කේ සෙමතියන් බොක්කේ ආනුවේ කී කිය හරියට කහින්නවත් බැරි වුන්.